නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි ලෞතුරා මාමෑණි සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මෙයට වසර 2606කට පෙර පිහිටුවා වදාරනු ලැබුවා වූ මේ මොහොතේ ජීවමාන පවතින බවට තම තමන්ගේම ආර්ය පරිශ්‍රණය තුලින් ලබාගත්තා වූ තොරතුරු හරහා ඒ ජීවමාන සම්බුද්ධ ශාසනයක් පවතින මේ මොහොතේ මමත් මේ සම්බුද්ධ ශාසනය මගේ සංසාරයේ ගෝර කතරේ ඉමක් කොනක් නුදුටු දුක්ඛන්දරාවේ කෙලවරක් සන්තුහාන් කළ යුතුයි. ඒ දුක්ඛන්දරාවේ නිමාවක් අත්දැකිය යුතුයි කියන චේතනාව නැවත නැවත තමන් තුළ පහළ වෙන නිසා අන්නේසේ චේතනාව පහළවන්නා වූ පින්නදුණ්ඩ ඒ සඳහා ඇතිවන්නා වූ ඒ ඡන්දේවත් කැමැත්ත තුළින් නැවත නැවතත් නිවන අරමුණු කර ගැනීමට ඡන්දය සෙවීම සඳහා නිවන අරමුණු කර ගැනීමට තමන්ගේ වීරිය දැරීම සඳහා නිවන අරමුණු කර ගැනීමට චිත්තය පහල කර ගැනීම සඳහා නිවන අරමුණු කර ගැනීම විමර්ශාවෙන් පරීක්ෂා කිරීම සඳහා තමා දෙසට තමා යොමු වන්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. දැන් අර බණ්ඩක්ක වලට දැම්මා වූ උපමාවත් උදාහරණයක්. අද දවල්ට බණ්ඩක්ක උයන්නේ. අද දවල්ට බණ්ඩක්ක උයන්නේ කියන්න කියන කොට පින්නදුනි බණ්ඩක්ක උයන්නේ කියන තොරතුරට මේ අය දැනගන්න ඕන. ඒ වෙලාවේ බණ්ඩක්ක උයන්නේ කියන එක දැනගන්න නම් ඊට අදාළ හේතුප්‍රත්‍ය ඒ වන විට සකස් වෙලා තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි මම දැන් වාඩි වුණා කියන එක. එහෙනම් අන්න ඒක තමන්ට දැනගන්න නම් ඒකට හේතුපත්ය ඒ වන විට සිදුවෙලා තියෙන්න ඕන. මම දැන් වාඩි වුණා. අන්න ඒ හේතුපත්ය තුල දැන් තමන් දැනගත්තා වූ දේ තමයි මොකද්ද මේ ඵලය. මම දැන් වාඩි වුණා කියන ඵලෙ. එහෙනම් දැන් ඒ හරහා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඵලය දැන් ඔන්න හේතුප්‍රත්‍ය බවට පත් වෙනවා. ඵලය හේතුප්‍රත්‍ය බවට පත් වෙනවා. පත්වීමේ ඊළඟ එක තමයි මොකද්ද? දැන් ඔන්න තමන්ගේ ඊළඟ දැනගැනීම. හැබැයි ඊළඟ දැනගැනීම කියලා කියන්නේ මේ සිදුවන්නා වූ දැනගැනීම් වල එහෙම නැත්නම් මේ භාවනා යෝගාවචරයා නිවැරදිව හරියට අවබෝධ කර ගැනීම තුල සිදුවන්නා වූ එක නෙමෙයි පින්නතුනි. ඒක තේරුම් ගන්න හොඳට මේ අති ගැඹුරු ධර්මතාවයකුයි දැන් මේ කියවෙන්නේ. හැබැයි මේ නොකියවි මේ අය අවදි කරන්නත් බෑයි කියන එකට තොරතුරු වාර්තා වෙන නිසායි පින්නතුනි මේවා මේ කියවෙන්නේ. නැවත නැවත මේ ධර්මයේ සරල වෙනවනේ, මේ ධර්මයේ ගැඹුරු වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක මේ ස්වාමීන් වහන්සේගේ පාලනය තුල තියෙන එකක් නෙමෙයි. මේ අයගේ කමඨාන් සාකච්ඡා නිසාමයි මේවා මේ සිද්ධවෙන්නේ. අන්න එතකොට දැන් මේ අයගේ සාමාන්‍ය විවාහාරය තුල තිබෙනා වූ දැනගැනීම් වලට යනවා මේ අය. එතකොට දැනගන්න මොකද්ද? මම දැන් වාඩි වෙලා ඉන්නේ. මොකද හේතුවත් උනේ? මම වාඩි වුණා. මම වාඩි වුණා කියන එකේ අන්න ඊළඟ ඵලයද? මම වාඩි වුණා. එහෙනම් ඊළඟ එක මම දැනගන්න ඕන මොකද්ද? වාඩි වෙච්ච බව.
ඔන්න ඕක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය මේ පෘථග්ජන ලෝකයේ තුල සිද්ධ වෙන. වැ පෘථග්ජන ලෝකයේ මේව දැනගෙන කරනවා හරි මේ කියන එක නෙමෙයි පින්නතුනි මේ කියන්නේ. භාවනා කරන යෝගාවචරින්ගේ භාවනා අත්දැකීමකුයි මේ සාකච්ඡාවට භාජනය වෙන සාමාන්‍ය මාළු මරවල ඉන්න පුජ්‍යලෙක් නේද රටේ ජනාධිපතිවරයා එහෙම නැත්නම් වෙන ලොකු ව්‍යාපාරික නේද දොස්තර මහත්තයෙක් එහෙම නැත්නම් වෙන ඕනෑම කෙනෙක් මේ වැඩක් කරන එක සම්බන්ධයෙන් එයා වාඩි වුණා වාඩි වෙච්ච බව දැනගත්තා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒකත් ඊට වඩා හත්පසින් වෙනස්. රියදුරු මහත්තයෙක් කරන්නා වූ මේ දේවල් වල තිබෙනා වූ සම්බන්ධතාවය නෙමෙයි මේ කියන්නේ. මේ භාවනා යෝගා යෝග්‍යා යෝගාවචරයෙක් කොයි ආකාරයෙන්ද මේ භාවනා කිරීම වැඩි දියුණු වීම හරහාම දැන් වන විට මේ මොහොත අත්දකින්න භාවනාවේ අත්දැකීමක් විදියට මේ මොහොත තමා අත්දකින්නේ කොහොම දැන් ඔන්න ඕක දාන්න පින්නතුනි මේ අය පුරුදු වෙලා තියෙන මේ දවස්වල මේ වැඩි පිරිසක් දෙන කමඨහං සාකච්ඡාවේ තියෙන පොදු වචන මාලාවට දැන් දාගන්න. එක එක්කෙනා එක එක ආකාරයට මේක වෙනස් කරගෙන නම් තියෙන. එතකොට ඔන්න කමඨහං සාකච්ඡාවේදී දැන් කියාගෙන යනවා කමඨහං දෙන්න පටන් ගත්තම දැන් ඔන්න තුන්වෙනි යෝනිසෝ මනසිකාරය ආරම්භ කරා ස්වාමීන් වහන්සේ මම වාඩි වුණා වාඩි වෙලා ඉන්න බව දැනගත්තා. ඊට පස්සේ මම දැන් මෙතන කියලා මෙනෙහි කරා ඒක දැනගත්තා. මම දැන් මෙතන කියලා ආයි කිව්වා ආයි දැනගත්තා ඊළඟට කියනවා සද්දයක් වචනයක් ඔන්න දැන් ඔන්න ඔය උපමාව එමෙතන ඔය උදාහරණ දාන්න අර දෙකට සද්දයක් මම වාඩි වුණා වචනයක් මම දැන් වාඩි වෙලා ඉන්නේ. ඔන්න දැන ගැනීම දෙක සම්බන්ධ වෙලා ආපු ආකාරය. සද්දයක් වචනයක්. මම වාඩි වුණා මම දැන් වාඩි වෙලා ඉන්නේ. නැත්නම් එතන ඊළඟ උදාහරණයක් දාන්න පුළුවන් ඔයාලට මම දැන් මෙතන කියලා මෙනෙහි කරා ඒ බව දැනගත්තා. මම දැන් මෙතන කියලා කිව්වා ඒ බව දැනගත්තා. එහෙම නැත්නම් මම දැන් මෙතනට අනුගත වුණා ඒ බව දැනගත්තා. ඔන්න ඔය ආකාරයට තමයි මේ යෝගාවචරයින් සියලු දෙනාම පින්නතුනි භාවනාව තුළ තමන්ගේ අත්දැකීම විදි. ඒ කියන්නේ තමන්ගේ දැන ගැනීම ඔන්න උතන්ට කොටු කරලා තියෙන දැන් මෙයයි. උතන්ට කොටු කරලා තියෙන. ඔන්න උතන්ට කොටු කිරීම සඳහා මේකට තියෙනා වූ හේතුප්‍රත්‍යයන් ඒවායේ ඵලයන් මේ අය අත්දකින්නේ නැහැ. මේ පින්නතුන් තවම අත්දකින්නේ නැහැ. ඔන්නෝකට හොඳම උදාහරණයක් තියෙනවා මේ පෞගිය කමඩන් සාකච්ඡාවල්දී අන්න අර ඒක මේ පිණුන් දන්නවා ඊයේ උදේ අනුශාසනාවෙ ප්‍රකාශ වුණා නමුත් විස්තරාත්මක ඉස්සරහට ආවේ නැහැ ඔන්න එතන ඒක දැන් අද සමහරලාට මේ පිණුන් ලැබෙවි YouTube ජාලය හරහා වෙනම ශ්‍රවණය කළ බලන්න ඒ තිබෙන්නා වූ අති ගැඹුරු ධර්ම කරුණු ටික කොහොද එදා කමඩන් සාකච්ඡාවේදී මේ පෞගිය කියන්නේ ඉරිදා තිබුණා වූ ස්කයිප් කමඩන් සාකච්ඡාවේ තිබුණා වූ කරුණු එදා කමඩන් ඉදිරිපත් කරපු යෝගාවචර පින්නතුන් 6 දිනක් ඉන්න පින්නතුනි 6 දිනාගෙම අත්දැකීම් ඊට පෙර යගේ අත්දැකීම් වලට වඩා දියුණු වෙලා තිනවා ඉස්සරහට ගිහලා තිනවා ධර්මතාවයන් ළඟට ඇවිල්ලා තිනවා හැබැයි ඒ ධර්මතාවයන් ඊට පෙර තමන්ගේ කමඨහන් වලදී අවබෝධ කරගත්තු පින්වතුනොත් මේ දිනේ වෙනකොට
අර කලින් අවබෝධ කරගත්තු අවබෝධ මට්ටම පැත්තක තියලායි පින්නදුනි මෙතෙන්දි මේ අවබෝධ මට්ටමට යන්න ගිහිල්ලා තියෙන්නේ යවිලා තියෙන්නේ. ඒක තමයි මේ ලෝක ධර්මතාවය, විශ්ව ධර්මතාවය. මේක තමයි මේ පටිච්ච සමුප්පාදය. අර මහත්යෙක් කියන්නේ මේ හැමදේම පටිච්ච සමුප්පාදය සම්බන්ධ කරන්නේ කියලා. මේ ධර්ම දේශනා පටන් ගත්ත දා ඉඳලා පින්නතුනි දැන් අවුරුදු දෙකමාරක් හරියට ගියොත් අවුරුදු හතරක් වෙනවා. තවත් පොයි දෙකක් තුනක් කරනකොට 2014 ඇසළ පොයි දවසේ පටන් ගත්ත මේ පළවෙනි ධර්ම දේශනාව ඒ ආරණ සේනාසන කුටිය තුල මේ 100කට වඩා වැඩි පිරිසක් ඉස්සරහා පළමු අවස්ථාවේ බණක් කිව්ව මේ හාමුදුරුව එදා ඒ කියුණා වූ බණේදී ඔන්නෝය පටිච්චසමුප්පාදය තමයි දේශනා කරේ. ඒක YouTube එකේ තියෙනවා. ආරණ්‍යවාසී භික්ෂුගේ පළවෙනි ධර්ම දේශනාව කියලා. ඔන්නෝය මහත්යය එක අහලා බලන්න කියන එක තමයි දැන් කියන්නේ. මහත්ය නෙමෙයි මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා මෙවිටම භාවනා කරමින් මේ සංසාරයෙන් එතෙර වීමේ මාර්ගය තුල ඉන්නවා මම. මේක සම්බුද්ධ ශාසනයේ ජීවමානයි කියලා තමා තමා තුලින් අත්දැකලා තිබෙනා වූ මේ දහස් ගාණක් මේ බලවෙනකොට ලංක ලෝකෙ තුල ඉන්න බවට තොරතුරු වාර්තා වෙනවා පිණිසනි. අන්නේ දහස් ගාණම බලන්න ඊ අයත් තාම හිතන්නේ අර මහත්යාර වගේ කිව්වා වගේ මේ ආම්දුරු මේ පටිච්චසමුප්පාද කියන්නේ නෑ නේද? මේ ආම්දුරු මේ භාවනා කළ සෝවාන් වෙන්න ඕනයි කියලා නේද කියන්නේ? ඔබ භාවනා නොකර සෝවාන් වෙන්න බෑයි කියලා කියන්නේ නැහැ නේද කියලා ඔන්න ඔය ප්‍රශ්න තම තවන්න තියෙනව නේද කියලා බලන්න. මෙන්න මේ තම තමන්ගේ අත්දැකීම් හරහාම පින්නතු ඔන්න හොඳටම තියෙනව පින්නතුනි. ඉදායේ පෙරේදායේ කමඨාන් සාකච්ඡාවේ පළවෙනි කමඨාන් ඉදිරිපත් කරන යෝගාවචර මහත්මිය ඒ මහත්මියගේ අත්දැකීම ගිහිල්ලා ඒ අත්දැකීම විශ්ලේෂණය කළා. පුදුමාකාර තොරතුරු ටිකක් වාර්තා කරනවා පින්නතුනි. හැබැයි ධර්මය මුළුමනින්ම පැත්තකට ගහලා ධර්මයට පහින් ගහලා ධර්මය වෙනෝ පැත්තකින් වෙනම් පාරකින් යවනකොට මේ නෝන තව පාරකින් ගමන් කරා වගේ තමයි පින්නතුනි මේ කිය. ධර්මය එක පාරකින් යවලා ඒ නෝන තව පාරකින් ගියා වගේ මේ කතා කරා. ඒ තමයි පින්නතුනි මේ ලෝකයේ ධර්මතාවයේ ක්‍රියාත්මක වීමත් ඔන්නෝක තේරුම් ගන්න. මේ පින්නතුන් මේ වෙනකොට සෝවාන් වෙච්ච අය, සකෘදාගාමි, අනාගාමි වෙච්ච අයත් ඔය අත්දැකීම් මීට පෙර සමහර අය මීට අවුරුද්දකට පෙරත් ඉදිරිපත් කරපු අය ඇති. අත්දැකීම් ඉදිරිපත් කරන වෙලාවේදීත් මෙන්න මේ මමය කියන එක මේ අය කොටස් දෙකකට කල්ලා කෑලි දෙකක් විදියට දකින්න ආකාරය, දකින්න අවස්ථාව මෙන්න මේ පැහැදිලිව ඒ කමටහනේ තවත් එක මහත්මෙක් කියන බොහෝ විටේ දෙවනි මහත්මයා වෙන්න පුළුවන් කවණේද, දෙවනි නැත්නම් තුන්වෙනි මහත්මයා වෙන්න පුළුවන් කවණේද වත් කරපු පිළිවෙලට අනුව බැලුවොත් එහෙම. හැබැයි යන්නේ කමටහන් ටික පින්නොදනි YouTube ජාලයේ දැන් මෙයාට තිනවා වෙන්න වෙනම බලාගන්න. ස්වාමීන් වහන්සේ මගේ පාලනයකින් තොරව නිකන් කෙරීගෙන යනවා වගේ තේරුණා ස්වාමීන් වහන්සේ. මේ දෙවනි යෝනිසෝ මනසිකාරය වේගෙන් වේගෙන් කෙරීගෙන යන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේ මේ කියවෙන දේවත් ස්වාමීන් වහන්සේ මොකද්ද කියලා දැනගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. මේ ඊට පස්සේ නිකන් ලොකු වේගයකට අහුණා වගේ වුණා ස්වාමීන් වහන්සේ. මේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව මේ නැවැත්තිය යුතුයි කියලා නැසොනේ මේ භාවනාව අතරමැදදී ප්‍රකට වීමක් ආවා. මේ මේක මහා ජීවිතය කියන්නේ මම බොරුවක් කියලා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ භාවනාව නැවැත්තිය යුතුයි කියලා ප්‍රකට වීමක් ආවා. මේ ඇසේ ලොකු සුඛයක් තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ අත්දැකීම. මේ භාවනාව නැවැත්තු නිසා ලොකු සුඛයක් කරගන්න කියලා කියන්නේ නැවැත්තීම නිසා කියලා කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ. ඒක ඒ වෙලාවේ දැනුණා මේ සුඛයක් කියලා. කොහොමද දැනගත්තේ ඒක? ඒක වචනයක් ස්වාමීන් වහන්සේ. මොනසියාරේ කව? ඔව්. දැන් ඒ භාවනාව හරහා මොනවද අවබෝධුනේ? අවබෝධුනේ ස්වාමීන් වහන්සේ මේ ඒ වෙලාවේ නම් ඒ
සුවනස මේ වචනයක් දීගන්න බෑ දෙනෝ වචනයක් එකන්නේ සුවනස එක්ක තැනක් අල්ලගන්න අමාරු ස්වභාවයක් වේගයක් තමා සුවනස තිබ්බේ. කොහොමද දැනගත්තේ? ඒකත් වචනයක් තමයි සුවනස. ඒත් වචනයක් තමයි. දෙවනි යෝනිසෝ මනසිකාරය මහත්මිය කරගෙන යනකොට මේ ඒක නිකන් මේ කෙරීගෙන යනවා මම බලාගෙන. ඔව් පොඩ්ඩක් ඉන්න. දෙවනි යෝනිසෝ මනසිකාරය කරලා තමයි එතනින් ඉවර වුණා. භාවනාවට ගියේ නැහැ තුනට. එහෙමද කියුනේ? ඔව් ඔව් භාවනාව ඔව්. ඔතෙන් අත්දැකීම කිව්වේ දෙවනි යෝනිසෝ මනසිකාරය. ඔව් දෙවනි යෝනිසෝ මනසිකාරය. එතකොට මහත්යාට මේ එක කොලේ බලාගෙනද කිව්වේ? නෑ ඇස් දෙක පියාගෙන මහත්මිය මේ දෙවනි යෝනිසෝ මනසිකාරය කරුවේ. මහත්යා කොලේ බලාගෙන කියන්නේ නැද්ද? දෙවනි යෝනිසෝ මනසිකාරය කොලේ බලාගෙන කියන්නේ නැහැ මහත්මිය මේ ඒ බණ ඇහිලා තිබ්බේ නැහැ. ගිය සැරේ මහත්යා කමටහනට කියුන්නේ නැද්ද? ගිය සැරේ කමටහනේ මහත්මිය මම පළවෙනි යෝනිසෝ මනසිකාරයවත් මේ කොලේ ලියාගෙන තිබ්බේ නැහැ. එතකොට මහත්යාගේ ඔළුවට ගියේ නැහැ දෙවනි එක කොලේ බලාගෙන එක? නෑ මහත්මිය. ඒ ගැන අනිත් නෝනල මහත්තර කියයි. මොන භාවනාවක් සඳහාද කරන්නේ? පරයන්ක භාවනාව සඳහා. පරයන්කට රූපේ රූපයක් කියලා දාන්නේ නෑනේ. රූපත් පේනවා මහත්මිය මේ භාවනා කරනකොට ඒකින්ද මම ඒක දාගත්තා. මහත්මයා ඇත්තටම කොලේ හරියට ලියා ගන්න නම් හොඳයි. දැන් එතකොට මහත්මයා ඒක කරගෙන ගියා කියාගෙන. එතකොට වේගය වැඩි වුණා මහත්මිය. මේ මට අර වාක්‍ය ඉවර කරගන්නවත් බැරි තරමට වේගයක් ආවා. ඔව්. ඊට පස්සේ වේගෙන් වේගෙන් මේ කියාගෙන යනවා මේ මම කියන දෙයක් නෙමෙයි වගේ තේරුණා. වේගය කියන එකෙන් මහත්මයා මොකද්ද අදහස් කරන්නේ? ඒ මානසිකාර වේගෙන් යනවා මහත්මිය. ඒ කියන්නේ එකක් ඉවර වෙන කලින් අනිත් එකක් පටන් ගන්නවා වගේ. ඒ කියන්නේ වෙනදා කරන එකයි ඔය දැන් වෙනු එකයි ගැන කම්පයර් කරොත් වෙනද මහත්මිය හෙමින් හෙමින්නේ මේ. ඒ කියන්නේ වෙනදා මහත්තයා විනාඩි කීයකටද ඔය යෝනිසෝ මනසිකාර? මේකේ මහත්මිය වැඩිපුර දෙවනි යෝනිසෝ මනසිකාරය තමයි උනේ මේ. නෑ නෑ මම අහන්නේ මහත්තයා පටන් ගන්නකොට දානවනේ කොච්චර වෙලා කරන්නද කියලා යෝනිසෝ මනසිකාරය දෙවනි යෝනිසෝ මනසිකාරය. භාවනාව මෙච්චර වෙලාවක් කරනවා එහෙනම් මං දෙවනි යෝනිසෝ මනසිකාර ඒ වගේ තුන් ගුණයක් කරනවා කියලා එහෙම අදහසක් ඇතුව නෙවෙයිද පටන් ගත්තේ? නෑ එහෙම අදහසක් නම් තිබ්බේ නෑ මහත්මිය. මහත්තයාට ගොඩක් උපදෙස් මගේ අද්ද තියෙනවා වගේ පේන්නේ මහත්තයා. ඒ විදිහට නම් යන්න අමාරුයි. මේක මහත්මිය ඉතින් මේ භාවනාවේ මොකද්ද මොකටද මහත්මයා භාවනා කරන්නේ? භාවනා කරන්නේ මහත්මිය මේ මාර්ගඵලයක් අවබෝධ කර ගැනීම සඳහා. මාර්ගඵලයක් අවබෝධ කර ගැනීම සඳහා. එතකොට මොනවද අපි මාර්ගඵලයක් අවබෝධ කරගන්න මොකද්ද අපි අත්දකින්න ඕනේ කියලා අහලා තියෙනවා. දුක. ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඔව් අනිත්‍ය. එතනින් මොනවා හරි මහත්යට අවබෝධ වුණාද? ඔව් එතන ඉතින් අනිත්‍ය කියලා කියන්න පුළුවන් මහත්මිය. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? මේ වෙනස් වීම කියන එක මහත්මිය. ඉතින් වෙන මොනවද අවබෝධ වුණේ? දැන් අවබෝධ වුණා කියන මං කියන්නේ දැන් මහත්යට වෙනස් වීම නිසා මොකද්ද තව මොනවද අවබෝධ වුණා? ඒක දුකක්. ඒක දේ මහත්යට මේ ලෝකේ බොරුවක් කියලා ආවා කියන එක. ඒකට හේතුවක් වෙන්න පුළුවන් මහත්මිය. ඊට පස්සේ එතනින් ඉවත් වුණා. ඔව්. එතකොට මහත්ය එතන අතහැරියා. ඒක නිසා සුඛයක් ආවා කියලා කියන්නේ මහත්තයා. ඔව් එහෙම කියත හැකි මහත්තයා. එහෙම මහත්තයා. ඒකින්ද මීට වඩා උපදෙස් වලට අනුගත වෙන්න ඒ කියන්නේ මහත්තයාගේ දැන්
දැන් අර කලින් ප්‍රශ්නේ මහත්තයා නිවන අරමුණු වුණා කියලා ප්‍රකාශ වුණා. එහෙමනම් මහත්තයා උපදෙස් වලට අනුගත වෙන්න ඕන. ඒක පළවෙනිවෙන්ම කියන්න ඕන. එතකොට දැන් මහත්තයා මේ පළවෙනි යොන්සෝ මනසිකාරයත් කරා කිව්වා. දෙවෙනි යොන්සෝ මනසිකාරයත් මහත්තයා ඇඳේ ඉඳන්ම කරා කියලා කිව්වා. එතකොට ඒ දෙක අතර ගැප් එකක් තිබුණාද? මෝ විවේකයක් තිබ්බ මාත්මිය මේ පළවෙනි යොන්සෝ මනසිකාරනේ මාත්මිය මේ ගොඩාක් දවස් පුරාවට මගේ කෙරෙනවා. ඒ කියන්නේ මේ දැන් ගොඩක් මම මේ වැඩ කරන අතරතුර තමයි මාත්මිය මම වැඩ කරනකොට මේ ගොඩක් drive කරන එක කරන්නේ. එතකොට අර කොලේ බලාගෙන කියවෙන්නේ නැහැ. හැබැයි මේ ඒත් මේ අර කරන ක්‍රියාව මොකක් වුණත් මේ ඇතුලේ ඒක වැඩ කරනවා. ඔව් දැන් මේ භාවනාව වෙනුවෙන්ම විනාඩි 5ක් හෝ 10ක් පළවෙනි යොන්සෝ මනසිකාරය ඒක වෙනුවෙන්ම කරේ නැද්ද? කරනවා මහත්මිය. එහෙම. ඔව් එතකොට මහත්තයර කොලේ ගන්න පුළුවන් කමක් නැද්ද? තියෙනවා මහත්තයෝ. එතකොට කොලේ අරන් තමයි කරන්නේ මහත්මිය. ඔව් දැන් අද භාවනාවටත් එහෙම තමයි සිද්ධ වුනේ. එහෙමයි මහත්තයෝ. එතකොට ඇයි මහත්තයට දෙවෙනි යොන්සෝ මනසිකාරය කරන්න කොලේ ගන්න ඕන උනේ නැත්තේ? කියන්නේ ඒක මහත්මිය මම මේ දෙවෙනි යොන්සෝ මනසිකාරය නම් මේ කොලේක ලියාගෙන නැහැ. ඔව්. ඊට පස්සේ ප්‍රශ්නේ ප්‍රශ්නේ එතකොට මහත්මිය මේ කොහොමද දැනගත්තේ කියන එක? ඔව්. දැන් මහත්තයා කිව්වේ අපිට ලියවිලා තියෙන හින්දා දැනගත්තා කියලා. ඔව්. ලියවිලා තියෙන එක දැනගන්න පුළුවන්ද නිකන්? ප්‍රශ්නේ මහත්තයා ඒක කියවන්නේ නැහැ. ප්‍රශ්නේ කියන්නේ මහත්තයා ලියවිලා තියෙන දේ දැනගත්තේ කොහොමද කියලා. කියවනු. කියවුවා. ඔව් කියවුවේ. එතකොට කියපු බව මහත්තයා දන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. මහත්තයා කිව්වා කියපු බව දන්නේ කොහොමද? ඒකට උත්තරයක් දෙන්නේ නැහැ සෝනස්. ඒ තමයි දේ පෞද්ගලිකවද බණ ඇවිලා මදිය කමටන් සාකච්ඡාම ඇහෙන්නේ නැද්ද? අහන ස්වාමීන් වහන්සේ මේ හරිම වැට තමයි මේ කාර්ය බල. ඒ තමයි පුළුවන් ලාට හැමතිස්සම ආරණ්‍ය ධර්ම ශ්‍රවණිය අඩුපාඩු තියෙනවා පේනවා. ඒ වගේම උපදේශ වල අනුගත වෙලා නැහැ කියන එකෙත් පුඩි අඩුවක් තියෙන එකක් තියෙන බණ ඇහිම අඩුවක් තමයි තියෙන සම්මාත්‍ය කියන විදිහට. එනිසා මේ උතන මේ කියන්නේ ඔය දැන් මහත්තයා ඉන්න මාදුණි මට්ටමට ඔය තොරතුරු ටික ප්‍රමාණවත් මහත්තයා ඉස්සරහට යන එකට මොකද එතන ඊට වඩා දැන් ඔක දැනගෙන හිටියනම් අර දැන් අර කලින් මහත්තයා වුණොන්ට කලින් ඕන ප්‍රකාශ කරලා සාකච්ඡා කරලා අරගෙන ගිය සෑහන් දුරකට මෙතන තමන්ට ධර්ම අවබෝධය ගන්න දීච්ච තැනක්. හැබැයි ඉතින් අරට කීටේ ඔය තොරතුරු ටික නැති නිසා තමන්ට ඒ ධර්මයේ පිළිබඳ අඩුපාඩු නිසාම ඒකට එතනින් එක පොඩ මගහැරෙනවනේ. එහෙමයි සර්. අනේ නිසා එතනට ගොඩක් මේ අවධානය යොමු කරන බලමු එනෝනට ඉස්සෙල් ඉවර ගන්න කියලා ඉල්ල. සාකච්ඡාව. අවසරයි ස්වාමීන් වහන්ස. මහත්තයා දැන් කිව්වා මහත්තයාට දැන් එතනදී මේ ජීවිතය ගැන කලකිරුණා කියලාද මහත්තයා කිව්වේ? ජීවිතය ගැන කියන්නේ මහත්මේ මේ එතන ආවේ නම් මේ ප්‍රකට වීම කියන්නේ මේ නිකන් එතන ආවේ නම් මේ ජීවිතය කියන්නේ මම බොරුවක් කියලා තමයි මාත්මිය ආවේ. තමාත් ඇත්තටම දැනගන්නේ කොහොමද? පෙලක් කියලාට මාත්මිය මේ අකුරු පේනවා. හැබැයි නිතරම නෙමෙයි. එහෙම නැතුව දැනගන්න වෙලාවල් වලට කොහොමද දැනගන්නේ කියලා මහත්ය දැනග ඒ කියන්නේ අවබෝධයක් තියනවද? උත්සාහ කරලා තියනවද දැනගන්න? එහෙම නැති වෙලාවට මේ දැනගන්නේ මේ ඒ කියන්නේ සතියේ චර තීව්‍රල නැහැ.
එතකොට දැන් මහත්තයාට භාවනාවෙන් පස්සේ තමයි ප්‍රීතියක් සුඛයක් ආවා කිව්වේ. ඔව්. ඒ මං කිව්වොත් මහත්තයා භාවනාව නතර කරපු හින්දා ආපු සුඛයක් කියලා. එහෙම එහෙම කියත හැකි මහත්තයා. ඒ කියන්නේ මහත්තයාට දැන් භාවනාව එපා වෙලා. භාවනාව එපා වෙලා කියන්නේ මහත්මයා මේ නිරන්තරයෙන්ම මේ භාවනාව තුල තමයි ඉන්නේ. හැබැයි අර මේ කමඨාන මේ දෙනකොට අර තියෙනනේ කරන සිස්ටම් එකක් ඒකට තමයි දැන් මේ අනුගත වෙන්න මේ උත්සාහ කරන්නේ මේ. ඒ කියන්නේ උපදේශ වලට පිළිපදින්න. එහෙමද? ඔව් දැන් ඒකේ ඔය කොලේ බලාගෙන කියලා ඊට පස්සේ අර ඔව් මහත්තයා ඒ කොලේ බලාගෙන කියන්නේ මේ මොන හරි උපදේශයක් දෙන්න හේතුවක් ඇතුවනේ. අනිවාර්යයෙන්ම මහත්තයා එහෙම අනුගත වෙලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ මහත්තයා. ඉතින් අවබෝධයට අවබෝධ වුණාද කියලා අර නෝනත් උත්සාහ කරා මහත්තයාගෙන් ගන්න. තව දුරටත් අත්දැකලා බලන කියන්න තමයි සයන්හස කියන්න තියෙන අවසරය. බලුවේ මාතමාල මොකද ප්‍රචාර කියලා? සොවිනාස මේ දැන් ප්‍රකටවීම තියෙන්නේ සොවිනාස මේ 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 මොකද්ද මේ දීලා තියෙන මේ ඩිරෙක්ෂන් වලටම මේ අනුගත වෙන්න කියලා තමයි ස්වාමිනාස මේ තවදුරටත් මේ ඒ විදිහටම මේ කියලා තියෙන විදිහටම මේ උපදේශයටම අනුගත වෙන්න කියලා තමයි ස්වාමිනාස දැන්න. ඔව් උපදේශයටම අනුගත මාත්‍යා මොකද දැන් තියෙන தත්තේ මේ දැන් ඔය පැහැදිලිම අත්දැකීම් තියෙනවා. නමුත් අත්දැකීම් පොඩෝට ස්විච් වෙනවා මොකද උපදේශයටම අනුගත වෙනකොට ඔයිට වඩා ටිකක් මේ බණ මාතය ගැටුගාරිය ඇති බණහන්න මොකද මේ ඒක ගම එක එකක් නෙවෙයි මොකද පැය 5කට අධික කාලයක් ගියා වූ වැඩසටහනක් දැන් වෙනකොට YouTube එකේ අවස්ථා 4කට කැල්ලලා තියෙනවා මේ පින්දුඬ සරලෝ මේ තොරතුරු ටික ගන්න මොකද ඒකේ ඒ තරම් වැදගත්කමක් තියෙන ධර්මතා ඉදිරිපත් වෙලා තියෙන ආකාරය පිළිබඳව පින්න ඒ අය කළපු භාවනාව වලින් ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගත්තද නැද්ද ඒ අය ඒවා සෝවාන් වුණාද සකෘදාගාමී වුණාද නැද්ද කියලා අදාළත්වයක් නැහැ. නමුත් ඒ වයි තිබෙනව ධර්මතාවයේ පැහැදිලි කරන්න පැය පහක ධර්මදේශනාගේ මේ කාටවත් තීරුම් බේරුම් කරගන්න බැරි නිසාත් පැය පහක ධර්මදේශනාවක් ඇහිල්ලක් කවදාවත් මේ ලෝක මේ කාලෙ කෙරෙන්නේ නැති නිසාත් අන්න ඒවා ඒ ධර්මදේශනා ගියා ඒ සාකච්ඡාව ගියා ආකාරයට ඒ කොටස් හතරකට කැල්ල දැන් YouTube එකේ තියෙනවා පින්නෝ අන්න මෙයාගේ කුසල් එතන තියෙනවා. ඉතින් මේ අය මොන මට්ටම හිටියත් කමක් නැහැ පින්නෝතුනේ ඒවා ශ්‍රවණය කරන්න පුළු පුළුවන් ආකාරයට. අන්නේ ශ්‍රවණය කළා ඒවයි තිබෙන්නා වූ ධර්ම කරු තම හොයන්න යනවා නෙමෙයි අන්නේව ශ්‍රවණය වෙනකොටම තමන්ට ඒව ශ්‍රවණය වෙන ආකාරයේ දැනගැනීමේ මට්ටමට තමන්පත් වෙනවා නම් අන්න එක මහත්මයෙක් මේ ඒක දැන් ලඝු කළම දානවා ඒ වෙලාවේ මේ ජීවිතය කියන්නේ බොරුවක් කියලා ප්‍රකට වීමක් ආවනේ නිකම් වීලුවක් වගේ තමයි මාතේ කියන වචන වලින්ම කියවෙන්නේ. කිසිම සීරියස්නස් එකක් නැහැ කිසිම වැදගත්මක් වැදගත් තැනක් නැහැ ඒකේ. හැබැයි ඒකෙන් ගම්ම වෙන තොරතුරු පින්නදුනි ඒ සාකච්ඡාව තුළදී ඉදිරිපත් වෙන ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වුණාම ඒ මහත්මයා ස්වාමින් වහන්සේ මහනකොට මහත්යෝ ඒක නිසා භාවනාව නතර කරන්න සිද්ධ වුණා නේද කියනකොට ඒකට උත්තර දී ගන්න අපහසු වුණා. හැබැයි සාකච්ඡාව ඉස්සරහට ගිහිල්ලා තවදුරටත් ගිහිල්ලා අර තව කීප දෙනෙක් සාකච්ඡා කරලා අන්තිමට නෝන කෙනෙකුත් සම්බන්ධ වෙලා ඒ නෝන අහනකොට මම යෝජනා කරොත් මහත්මයෝ එහෙනම් මහත්මයාට භාවනාව එපා වෙලා භාවනා කිරීම කෙරෙහි කලකිරීලා තමයි මහත්මයා භාවනාව නතර කරා කියලා ඇහුවොත් ඒ මහත්මයා කියනවා එහෙම වෙන්නත් පුළුවන්. මුලදී තිබුණා වූ මේ මහත්මයාගේ ආකල්පේ මතේ වෙනස් වෙලා අන්න මුලදී එහෙම අහනකොට එහෙමද නැහැ ඒක නෙමෙයි උනේ. කලකිරුමේ භාවනාවට නෙමෙයි කලකිරුනේ මේ භාවනාවේ ලැබුණා ප්‍රතිඵලයට කියලා කිව්වෙත් නැහැ. කලකිරුනේ මේකේ මොකක්ද ඇති ප්‍රයෝජනෙ කියන එක පිළිබඳව කියන වචන තමයි පිළිඳු ප්‍රකාශ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙන්නේ මොනවද කිව්ව වචනේ කියලා.
වෙයි පස්සේ කියනවා භාවනාව කෙරෙහි කලකිරුණා භාවනාව නතර කරන්න ඕන කියලා තමයි චේතනාව ඒක නේද කලකිරීම කියලා ගෝදීන් එහෙම වෙන්න පුළුවන් කියලා කියනවා පිළිතුර අන්නේක ශ්‍රවණය කළ ගන්න ඉස්සරහට තොර අන්නේක ශ්‍රවණය කළ ගත්තාම ඔය තොරතුර ඒ ආකාරයෙන් නෙමෙයි ඊට වඩා වෙනස් ආකාරයෙන් ඉදිරිපත් වෙනවා පිළිතුරනි ඒකේ පළවෙනි නෝනගි මම දැන් කියන එකේ අර නයන්නේ ඉස්කිරීම දිගට පේන උසට. එතකොට ආයි මේ උසට පේනවනේ මට කියලා. ආයි එතකොට ආයි අර විදිහටම මුලට ගියා කරගෙන යනවා. ඉතින් මම දැන් මෙතන ආයාව. එතකොට මේ නයන්න මම දැන් මෙතන කියන එකේ නයන්න මම පැත්තට හැරිලා නේද කියලා දැක්කා. එතකොට ආයිත් මම ආලිස්ටිකේ නෑ. මොකද කරන්න ඕනේ? එහෙනම් දේනියුන්ස් මස්කාරට යන්න ඕනේ නේද? පටන් ගන්න ඕනේ නේද? ඒ වගේ කරලා කරගෙන ගිහිල්ලා මම තින්න ඕනේ කියලා මානසිකාරයක් ආව ස්වාමීන් වහන්සේ මම නැවැත්තුවා. කවුරුහරි දුන්නා මොනවද ආවද? අනේ ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රකට වීම හරි වදයක් කියලා තමයි අවබෝධුනේ. මේ මට ඒ වෙලාවේ දැන් ඒ වෙලාවේ ඒක ප්‍රකට වුණා. මේ ප්‍රකට වීම මගේ ගමනටම බාධාවක් හරිම වදයක් මට විවේකිය නැති කරනවා කියලා. ඊට එහාට වෙන මොකුත් අවබෝධුනේ නෑ ස්වාමීන් වහන්සේ. විවේකිය නැති කරනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ වෙලාවේ අර මට මේ ගිය සතියේ ඉඳලම ඔය කොලේ බලාගෙන ඉස්සර කොලේ බල ඔය කොළ සක්මන් භාවනාවට කොළ තුනක් වගේ හතරක් ඒක මං හතර සැරයක් කියවනවා. දැන් මට ආහන ප්‍රශ්න උත්තර දෙන්න පොඩක් ඉන්න. ආහන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් මොකද නෝනාගේ ප්‍රකට වීම මොකක්ද ප්‍රකට වීම? ප්‍රකට වීම පුදුම වදයක් මගේ ගමන වලක් කරනවා මට දුක්ක් මේක ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද දැනගත්තේ කියලා එහෙම ප්‍රශ්න. ඔව්. අර ඒ දෙවෙනි යොනිස් මානසිකාරයේ කරගෙන යද්දි මට මේ මානසිකාරය ආවා ප්‍රකට වීම වදයක් කියලා. ඒක වදයක් කියලා. ඔව්. ඔව්. මානසිකාරයක් ආවා ඒක වදයක් කියලා. මොකද ප්‍රකට වීම වදයක් කියලා. ප්‍රකට වීම වදයක්. ප්‍රකට වීම දුක. මේ ප්‍රකට වීම තමයි මට කරදරේ කියලා. මොකද ඒකෙන් ආවද? අනේ සමනස මට අවබෝධුනේ මට මේ ගමන යන්න මේ මට මේ ප්‍රකට වීම වැඩි වෙන්න මගේ කිසිම විවේකයක් නෑ මට හිත මගේ සංසුන් මට විවේකයක් නෑ මේ ප්‍රකට වීම ප්‍රකට වීම වැඩි වෙනවා මගේ විවේකයේ නැති වෙනවා කියන එක බලමු මේ ඉන්න නුනහතුරුගේ උපදේ නෝන්ට සාකච්ඡා සම්බන්ධයෙන් කියලා ඒ ස්කේජ්ජල් ආරෙන් සමාධි නිදි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මාත්මිය මාව ඇහෙනවද? මට ඇහෙනවා මාත්‍යා. එතකොට මාත්මිය දෙවෙනි යොනස මාසිකාරයේ කරලා භාවනාවට අනුගත වෙන්නේ ගිය තැනක අත්දැකීමක් ඉදිරිපත් කරන්න. දෙවෙනි යොනස මාසිකාරය නවත්ිය යුතුයි කියලා මානසිකාරය ආවා. ඒ බව දැනගත්තා. කොලේ අතින් ඇල්ලුවා ඒක දැනගත්තා. පැත්තකින් තියන්න ඕනි කියලා දැනගත්තා. කන්නඩියට අත යනවා කියලා දැනගත්තා. කන්නඩිය ඇල්ලුවා. කන්නඩිය ගත්තා. ඉඳගත්තු පුටුවේ වම් පැත්තෙන් මම තිබ්බා කියලා දැනගත්තා. එස්සේ දැන් මම නැගිටින්න හදනවා. නැගිටිනවා. හිත ගත්තා.
ඉස්සරහට යන්න හදනවා. ඊට පස්සේ පටන් ගන්න යනවා. ඒ වගේ මහත්තයා. ඒව මම හිතන්නේ. ඔව් දැන් මේ කොලේ වම් පැත්තෙන් තිබ්බ කිව්වනේ. එහෙමයි මහත්තයා. ඔව් ඒක දැනගත්තේ කොහොමද? කොලේ වම් පැත්තෙන් තිබ්බ කියලා ප්‍රකට වුණා ඒ වචන ටික. ඒකට ඊට පස්සේ අත්දැකීම කොලේ වම් පැත්තෙන් තිබ්බා. කන්නඩියට අත යනවා. ඒක ප්‍රකට වුණා. ඔව් ඒක දැනගත්තේ ඒ කන්නඩියට අත යනවා කියලා ඒ වචන ටිකෙන්. ඔව් ඒතර කන්නඩියට අත යනවා කියලා දැනගත්ත එක වචනයක් කියලා දැනගත්තද? කන්නඩියට අත යනවා. ඔව් වචනයක්. දැනගත්තා. ප්‍රකට වුණා. මෙනෙහි වුණා. ඔව් අන්නේ මේ ඔය ප්‍රකට වුණා මෙනෙහි වුණා කියලා කොහොමද දැනගත්තේ? ඔව් දැන් කන්නඩියට අත යනවා. ඒ වාක්‍ය ඒ මට කන්නඩියට අත යනවා. අත යනවා කියන වචන ටික කොහොමද නෝන දැනගත්තේ? කන්නඩියට අත යනවා. මං හැබැයි කන්නඩියට අත යනවා. මම මට කිව්වෙත් නෑ කියලා මතකයි. එනකට කන්නඩියට අත යනවා කියලා සබ්ජෙක්ට් ආවද දන්නේ නැහැ මහත්තයා. එනකට මම දැනගත්ත කන්නඩියට අත යනවා කියලා. හැබැයි මං කිව්වෙත් නැහැ කටින්. ඔව් අන්න ඒකේකොට දැනගත්තේ කොහොමද කියලා දැනට මේ අත්දැකීමෙන් මොකද කියන්න පුළුවන්? කන්නඩියට අත යනවා. මම කටහරියෙත් නැහැ. කන්නඩියට අත යනවා කියන වචන ටික මට හිතෙනවා මට ඇහුණා කියලා. ඇහුණා කියලා. ඔව් මොකද මම නිශ්ශබ්දව හිටියේ. එතන කොහොමද ඒක මම දැන් මෙතන කියන මුල ඉඳන්ම දැනගෙන ආවද? මම දැන් මෙතන. ඔව් මයන්න ඊට පස්සේ කියවගෙන යද්දී ඒ නයන්න ළඟ තමයි මට එකපාරට නයන්න හැරිලා මේ අන්න හැරිලා ඔන්න අත්දැකීමේදී ඒ මුල ඉඳන් මයන්න කියලා මේ බලාගෙන කියවගෙන ආවද? එහෙමද? ඔව් බලාගෙන කියවගෙන යන්නේ. මට ඒ ඔක්කොම මේ සක්මන් කළාට මං අකුරු තමයි කියවන්නේ. ඔබතුමිය දැන් දකිනවා දැන් මේ මුල ඉඳන් මම දැන් මෙතන කියලා ලියවිගෙන යනවා ඒක කියගෙන යනවා කියලායි කියන්නේ. මම දැන් මෙතන කියන එක මම කියවගෙන කියවනවා. එහෙමයි. කියවගෙන යනවා. ඔව්. එතකොට මේ ඔහොම කියවගෙන යද්දී එතකොට එහෙම එතනදි කියවද්දි දැන් මම කියලා එකපාරටද කියවන්නේ? මයන්න කියවලා අකුරෙන් අකුර පේනවා කියලාද කියන්නේ? මම කියවගෙන යන්නේ අකුරෙන් අකුර මහත්තයා. නයන්න වම් පැත්තට හැදලා දිනවා කියලා තමයි දැක්කේ. ඔව් මට කියුනේ නයන්න හරිලා මෙහෙට කියලා දැක්කා. ඔව්. තදට දැක්කා ඒක. එතකොට ඒ බව දැනගත්තේ කොහොමද? ඒ නයන්න හැරිලා කියන එක තමයි ඒ වචන ටික තමයි මට ආවේ. හැබැයි මං කටින් කිව්වේ නැහැ. මං හිතනවා දැන් මම ඒක දැක්කා. එනට හැරිලායි කියන වචන ටිකක් මම දැනගත්තා. මට හිතෙනවා මම දන්නේ නැතුව ඇතුලෙන් කියුණාද දන්නේ නැහැ කියලා මට මේක විස්තර කරන්න. ඔව් නෑ එහෙම මුකුත් මේ විශේෂ ලොකු දේවල් මුකුත් ආයේ විස්තර කරන්න මුකුත් ඕනේ නෑ. නිකන් තමාගේ අත්දැකීම් විතරක් මේ ගත්ත නම් ඇති. මම කිව්වේ නෑ වචනේ. ඔව්. ඒ නැත්නම් මම දැනගත්තා.
ඔව්. එතකොට ඔබතුමිය දැන් අත්දකිද්දි දැන් මේ දැන් මම දැන් මෙතන කියලා කියද්දි මෙයන්න වගේ දකින්නවද? මෙයන්න දකින්නවා. ඒ කොම්බුව දකින්නවා. මෙයන්න දකින්නවා. කියලා එකපාරට මේ වචන ටික ආවේ. ඔව් වගේ. ඔව්. ඔන්න දැන් උතන ගත්තොත් එහෙම එතන හරියටම දැකපු එකක් ගත්තොත් එහෙම මෙයන් හරියට දැක්කද? කොම්බුව දැක්කද හරියට? දැක්කා මහත්තයා. එතකොට ඔන්න දැන් කොම්බුව කියලා දැනගත්තේ කොහොමද? මට අර කොම්බුව කියලා කියවුණා. කොම්බුව කියලා කියවුණා. ඔව්. ඔව්. එතකොට මේ උතන දැන් අත්දැකීමදී කොම්බුව දැකලා ඒක කියවුවා කියලා නේ කියන්නේ? එහෙමයි. මං සද්දයක් නම් කටින් කිව්වේ නෑ. හැබැයි සද්දයක් ආවේ නෑ. මං නිශ්ශබ්ද වෙච්චා. එහෙම. ඔව්. හරි. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. අච්චර දීර්ඝ ලෙස මේ කරුණ කියාගෙන ගිහිල්ලා මේ හැමතැනකම හිඩසක් තියෙනවා. මීට පෙර මට මේ එක අකුරක් දැකලා ඉවර කරන්න ගිය වෙලාව වගේ දහස් වාරයක් යනවා මේක ඇතුලේ තියෙනවා. බලන්න පටන් ගන්නකොට තිබෙන්නා වූ හිඩ, ඒක හැදෙනකොට තිබෙන්නා වූ, ඒ අතර විස්තර ගොඩාක් කරනවා පිනදේන. විකාර කියවනවා, අන්තිමට අනවශ්‍ය තොරතුරු කියවනවා, අවශ්‍ය තොරතුරු කියවනවා. පොද ඒ තරම් වාර්තාගතනයක් වෙලා තියෙන ඇතුළේ පුදුමාකාර අසහනයකටපත් වෙන, පුදුමාකාර කලකිරීමකටපත් වෙන, පුදුමාකාර වෙහෙසකර තත්වයට එනවනපත් වෙලා තියෙනවා. කමටහන දෙන වෙලාවෙත් ඒ වෙහෙසකර තත්වය පෙන්눔 කරනවා. ඒ වෙහෙසකර තත්වය පෙන්눔 කරන නිසා කමටහන අහගෙන ඉන්න අයත් වෙහෙසකර තත්වයටපත් වෙන බිඳුව. ඒ කමටහන අහන්න රහත් වෙලාම ඉන්න ඕන. රහත් නොවෙච්ච කෙනෙකුට ඒ කමටහන අහන්න බෑ. මොකද ඒකත් ලොකු අඳුනාවක් තමයි ඒකෙදි. පුදුමාක මොද ආරවා ඇහිනවද බිඳුවනේ අපු. එහෙනකොට ඒ ඇහි මේ වේගය මේ කෙනෙක් පුරුදුලා තිබුණා වේගයට වඩා අති ප්‍රබල වේගයක් ඒ කමඨාන සුද්ධ කරන්න ගියේ හිටපුවායගෙන් අධි සමාධිය සමාධියගේ ඊළමින්න මහත්මිය තමයි. ඒ මහත්මයත් වෙහෙස කර වෙනව ඇතන. ඒ මහත්මයාට විකල්පයක් නැහැ. හැබැයි ඒ මහත්මයාගේ මීට මාසයකට දෙකට පෙර කමඨාන සුද්ධ කරපු අවස්ථාවේදී ඒ මහත්මයාගේ හැසිරීම රටාවයි මේ අය මේ මොහොතේ මෙච්චර වෙහෙසකර තත්වයක මේ මහත්වයාගේ හැසිරීම රටාවයි මේ අය විශ්ලේෂණය කරගත්තොත් පින්නදුනේ මේ බණ ඇහෙනා සියලු දෙනාට අද තවත් බණ අහන්නේ නැතුව සංසාරයෙන් ඈතර වෙච්ච බවට සහතිකය ලබා ගන්න පුළුවන්. මොකද්ද ඇත්ත වශයෙන්ම මා තුල වියුත්තේ කියන එකට සහතිකය ලබා ගන්න පුළුවන් පින්නදුනේ. මොකද්ද මේ භාවනා කිරීමේ අරමුණ කියන එකට? ඇයි මම මේ භාවනාව මෙන්න මේ විදියට කොටස් කළා, මේකම කරන්න ඕනයි කියලා මේ දඟලල දැඟලිල්ලට පින්නදුනි පිළිතුරු ලැබෙනවා. අන්නේ ඒ මහත්මයා කොයි ආකාරෙන්ද මෙතෙන්ට සම්බන්ධ වෙච්ච ආකාරය පින්නදුනි ඊළඟට ඔන්නෝය නෝනත් එක්ක නෙමෙයි අර කලින් කිව්ව මහත්යත් එක්ක දෙවන තුන්වෙනි මහත්මයාත් එක්ක පින්නදුනි ඒ කමඩහන ඉදිරිපත් කරපු අන්නේ මම හැබැයි දෙවනි තුන්වෙනි කුවර පින්නදුනි දැන් මම හොයාගන්න බැරි වෙයි මෙයාට YouTube එකේ. මොකද දැන් වෙනකොට YouTube එකේ ඒවා වෙන්වෙන් අවස්ථා කීපයක් ඉදිරියට තියෙන්නේ. ඒවා කොටස් හතරකට. ඒවා නම් ප්‍රසවාරණාසයට ප්‍රකට වෙන්නේ මේ තව තවත් හොයලා බලන්න. අන්නේ මහත්මයාක සම්බන්ධයෙන් ඇති මේ ධර්මතාවයන් තේරුම් බේරුම් කරගන්න බැරි වෙච්ච නමක් තමයි ඒක මොකක් හරි ඇවිල්ලා ඇත්තේ YouTube එකේ නමත්. ඒ අර බලා ගන්න පුළුවන් මෙයාට. අන්නේ ඒ කමටහන සුදු වෙරුපු නෝනගේ තිබෙන්නා වූ ගුණාත්මක தત્ත්වේ වර්ධනය වීම ඒ නෝනටත් තාම තේරුම් ගිහිල්ලා නැතුව ඇති. මේ බණේ ඇහෙනවා නම් මේ මොහොතේ ඒ නෝනට හිතෙනවා ඇති ඔළුවෙන් හිට ගන්න අදන. අදනම් ඔළුවෙන් හිට ගන්න හිතෙනවා ඇති. gedere ඉන්නවා නම් බය නැතුව මේ වෙලාවේ ඔළුවෙන් හිටගෙනත් ඇති. කවුරුවත් නැත්තම් කිට්ටු. ගවුන් ඇඳගෙන හිටියා, රෙදි ඇඳගෙන හිටියත්, එලිවැල්ලෙන් හිටියත් පුදුමාකාර ගුණාත්මක භාවයක් වර්ධනය වෙලා තියෙනවා පිනදුනි. අන්න වෙනදා ওই වගේ මට්ටමක හිටියනම් පිනදුනි කතා කරන වචන. මොකද මේ මහත්මයා මේ දීලා තියෙන උපදේශ එකක්වත් සීරියස්ලි අරගෙන නැහැ පිනදුනි. එකම උපදේශයක්වත් මේ මහත්මයා කියන්නේ මට ඇහුනේ නැහැ. බණ මේ දවස්වල වැඩ වැඩි
බැයි එදා ඒ රාත්‍රියේ කමඩාන් සාකච්ඡාව පැය පහම ඉවරනම් මගේ හිටියා පිනුදුනි. අන්තිමට ඉවර වෙලා අහනකොට දැන් වෙලා ඉවරන ආසන්නයේදී වෙලාව කීයද කියලා පාන්දර 2:30යිද කොයිද කියන තර වාර්තා කරේ. ඒ අනිත්‍යයි කමනනත් අහගෙන එතනත් හිටියා. හැබැයි වැඩ වැඩි මම වැඩිපුරම ඉන්නේ වාහන ධාවනය කරන අවස්ථාවේ රියදුරස් කියව කරන අවස්ථාවේ. ඒ වෙලාවේ තමයි මේ යෝනිසමනසිකාරයගෙනේ දවසේ හැමතිස්සෙම ඉතින් කොහොමද ඒ වෙලාවේ කොළේ අතර ගන්නෙ දෙවනි යෝනිසමනසිකාරය මම කොළේක ලියාගෙනත් නැගෙන ඔන්නේ ආකාරයේ ප්‍රකාශන කෙරුණේ පින්නදුනි. ඒ ආකාරයේ ප්‍රකාශන කෙරුණා වෙනද වෙන කෙනෙක්ගෙන් අර කමඩාන සුද්ධ කරව පළවෙනි නෝනත් අනිත් නෝන කෙනෙකුත් ඒ මහත්මයාත් එක්ක සම්බන්ධ වුණා. මේ මොහොතේ ප්‍රකටනාකාර ඒ නෝනටත් ඇතිවන්නා වූ තත්වයේ අය දන්නේ නැහැ. හැබැයි ඒගොල්ල හිතන් හිටියේ නැහැ මෙතෙක්කල් අපිට වෛරයක් ඇති වෙලා වෛරසිත ඇති වෙලා අපි මේ කතා කරේ කියලා. ඒ අය හිතන් හිටියේ අපි මේ උපදේශයක් දෙන නිසා මේක දෙන්න අයිතියක් අපිට තියෙනවා කියලා. නමුත් ඒ තත්වයේ පින්නතුනි වෙනස් වෙලා ඊට වඩා පැහැදිලිව අර මහත්මයා පිළිගන්න ස්වරූපේ ඒ මහත්මයාට ඒක වැදගත්කම පින්නු කරන ආකාරයෙන් මෙන්න මේ නෝනල දෙන්න ඒ මහත්මයාට උපදෙස් දුන්න ආකාරය කොහොමද මේකට අනුගත වෙන්න ඕන කියන එක තමන්ගේ ආදර්ශයෙන් පෙන්නපු ආකාරය පින්නදුනි බලන්න අනාර පළවෙනි කමඩාන සාකච්ඡා කරුවේ මහත්මයාත් ඒකව තවය සම්බන්ධ වුණා. ඒ නෝනල දෙන්නත් මේ කණ්ඩායම් තුල ඉන්නා වූ ඉහළමයි ඉහළ මට්ටමවල ඉන්නා වූ පින්නදුනි. හැබැයි තමන්ගේ තත්ත්වය කොයි ආකාරයෙන්ද මේ දිනෙන් දින වර්ධනය වෙන්නේ කියන එක මෙන්න මේ අනිත් සියලු පින්නදුනට පාඩමක් පින්නදුනි. මෙන්න මේ ධර්මය හරහා මෙතෙන්ට මේ අය මේ කොහේටද කැඳවගෙන යන්නේ මේ කැඳවගෙන යන්නේ මේ සෑම තැනකම තිබෙන්නා වූ අරමුණ අර්ථය මොකක්ද කොහොමද මම ඒ මොහොතේ ඒක දැනගන්නේ කියන එක පින්නතු. උඩ මේකට සරල උදාහරණ තමයි මෙන්න මේ සෑම කෙනෙක්ගෙම කියවෙන්නා වූ මේ දැන් භාවනාව කියලා මේ ගය මේක මම දැනගන්නේ වචනකින් කියන එක මෙන්න මේ තමන් සූදානම් වෙලා අරගෙන ගිය මෙන්න මේ ප්‍රකාශනය වෙනවා කියන එකයි පින්නතුනි මෙතන සාරාංශගත වුණේ. මෙතන සාරාංශගත වුණේ ඒකයි. හැබැයි මේකේ මේ අර්ථවත් කරගෙන ආවේ මොහොකටද කියලා කියන්න මේ ස්වාමින් වහන්සේටත් මේ මොහොතේ ප්‍රකට වීමක් නැහැ. කොයි පැත්තට ගෙනියන්නද මේ බණේ මේ ආකාරයට අද දිනේ මේ වෙලාවේ කියුනේ කිය. ඔන්න ඒ තරම් පිනදුනේ මේ ලෝකයේ කෙනෙක්ගේ පාලනයෙන් තොරයි. එහෙනම් මේ ස්වාමින් වහන්සේ උඩ පැනලා මම මෙන්න මේකයි කියන්නාවේ. හැබැයි ඒක කියන්න බැරි වුණා මේකේ ඉතුරු ටික හෙට කියවේ කියලා එහෙම සම්බන්ධයක් ගොඩනගන්න බෑ පිනදු. දැන් ආවේ එකම පාරේ. හැබැයි මේ අයට නම් හිතෙනදි බණ අහගෙන ඉන්නකොට මේ බණ නැවත අහනකොට හැබැයි සියක් වාරක් ඇහුවත් මේ බණේ තේරුම් ගන්න බැරුව යනවා. භාවනා කර කර ඇහුවොතින් කෙටියට හැබැයි තේරේවි අවබෝධ වේවි කොහෙටද මේ යන්න හදන්නේ කොහෙටද අපිව දක්කන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඒකෝඩ තමා තුල තමා දකින්නවා කියන්නේ පින්නදුනි මෙන්න මේ දැකිල්ලයි මේකේ සිද්ධවන්නේ. වෙන මොනම දෙයක්වත් නෙමෙයි මේ ප්‍රකාශන හරහා සියල්ල සිද්ධවන්න බිනුදුනි. මේ ප්‍රකාශනය හරහා ඒ தત્ත්වය දැනගත්තේ නැත්නම් ඒකට අදාළ බණේ Tamanට ඇහෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රකාශන හරහා මේ தત્ත්වය විශ්වගත වුණාට පස්සේ තමයි බණේ Tamanට ඇහෙන්නේ. අන්න ඒකටයි බිනුදුනි මේ කමඨාන් සාකච්ඡා කරන්නේ. කමඨාන් සාකච්ඡා කරගෙන නැත්නම් ඒ වෙලාවේ මේ අය කියන දේ දිහා බල්ලා ඒකට උත්තර දීලා ඒකෙන් මේ අය සෝවාන් කරවන්න රහත් කරවන්න නෙමෙයි පිණි. උන්නෝකයි බන්න ඇහෙනකොට සෝවාන් වෙනවා කියන බිනදුනි. භාවනා කරනකොට සෝවාන් වෙනවා කියන්නේ ඔය දෙක අතර වෙනස දකින්න හොයන තාක්කල් බිනදුනි සෝවාන් වීමක් නම් හම්බ වෙන්නේ නැහැ. සංසාරේ නැවත නැවත හම්බ වෙනවා. බණ ඇහෙනවා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියන්නේ මොකද්ද කියලා මේ අය දැන් මේ නිර්වචනය කරන වෙර දැරිල්ල තුල තමයි මේ හිර වෙන්නේ පිණු. බැයි ඒක ඉතින් නවත්තන්න බෑ. මොකද ඒ වන විට මේ අය ළඟ මේ පටන් ගන්න මොහොතේදී මේ පිණුතුන් සියලු දෙනා ළඟ තිබෙන්නා වූ අනුසේ කෙලෙස් මට්ටමේක තමයි. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි අයෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක තමයි අසතිය කියලා කියන්නේ. ඒ තමයි අසම්පජන්‍ය කියලා කියන්නේ. ඒ තමයි සමතේ කියලා කියන්නේ. ඔන්න ඔය සමතේ පින. මෙන්න මේ ඒකාග්‍ර වූ තනි අරමුණ තවම තමන්ට තේරුම් බේරුම් කරගන්න තරමට තමන්ගේ කෙලෙස් සංසිඳිලා නැති එක. ඒකාග්‍ර වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක ඒකාග්‍ර වෙච්ච තැනයි
විදර්ශනාව සිද්ධ වීම කරන්නේ කියන දන තේරුම් බේරුම් කරගන්න බැරිද? ඒකාග්‍ර වුණා නම් පින්නදුනි ඉබේ ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඒකාග්‍ර වෙන්න නම් ඒකට හේතුපත්‍යක් තියෙනවා. අන්න ඒකාග්‍රීමේ හේතුප්‍රත්‍ය සම්පූර්ණ වුණා නම් ඒ සම්පූර්ණතන ඵලයක් තියෙනවා. අන්නේ ඵලය තමයි මේ අය අද්දකි. අන්නේ අද්දකින්නව ඵලයට තමයි මේ කියන්නේ සද්දයක්. අන්න ඒ හේතුප්‍රත්‍ය තුල හටගත්ත මේ අය පැත්තෙන් මොකද්ද? ඒක වචනයක්. අන්නේ එක පින්නදුනි මේ පුත්තජන දැන ගැනීම. අන්නේ දැන ගැනීම පුත්තජන දැන ගැනීම. අද දවල්ට උයන්නේ බණ්ඩක්කා. අන්න දැන් අතේ තියෙනවා බණ්ඩක්. උයන භාජනයේ නැත්නම් ඇතිලියේ තියෙනවා බණ්ඩක්ක. අන්න බණ්ඩක්ක ටික දැක දැක බණ්ඩක්ක ටික අතකගා අද දවල්ට උයන්නේ බණ්ඩක්ක කියන මෙන්න මේ සැලැස්ම. බණ්ඩක්ක උයනවා නම් කොහොමද මේක කපන්නේ? කොහොමද මේක හෝදන්නේ? මොනවද මේකට දාන්නේ? පොල් කිරිද දාන්නේ? පොල් තෙල් වලින්ද පටන් ගන්නෙ? ඔන්න ඔය සැලැස්ම පින්නත. ඔන්න ඔය දැන ගැනීම අනන්ත සංඛ්‍යාවක් එතන තියෙන පිනදුනි භාවනාවේදීත් ඔන්න ඔය දැන ගැනීම අනන්ත සංඛ්‍යාවම තියෙනවා. ඔන්න ඔතන තමයි මේ අය කරකවන්නේ භාවනාව තුල. ඔන්න ඕක නතර කරන්නයි මේ අයට නැවත නැවත බණ අහන්න කියන්නේ. බණ අහන වෙලාවේදී පිනදුනි මෙන්න මේ ආර්ය පරේෂණයේ කෙරෙමින් බණ ඇහෙනවා නම් අන්න එතකොට මේ අය බණ ඇහිමි ඉරියව්ව තුළම මේ අය කයේ කයක් එතෙන්දි දකිනවා. අන්නේ මොහතකදී මේ අය සෝවන් වෙනවා. ඒ මොහතකදී මේ අයගේ මේ ධම්මට්ටි ඥානය පහළ වෙනවා පින්දුනි. වෙන මොකුත් නෙමෙයි පින්දුනි පහළ වෙන්න ඕන ධම්මට්ටි ඥානය. ඒක පහළ වෙන්න නම් පින්දුනි උද්දේයබ්බ ඥානය පහළ වෙන්න ඕන. උද්දේය වය දෙක මේකේ හට ගැනීම නිරෝධය. නාම රූප හට ගැනීම නිරෝධය අත්දකින්න පුළුවන් හොඳම තැන තමයි පින්නදෙනි ධර්මාශ්‍රවණය. හැබැයි ධර්මාශ්‍රවණය කියන්නේ මේ බාහිරේ ඉඳගෙන හාමුදුරනමක් බණ කියන එකක්, එහෙම නැත්නම් නාලිකාවක බණ කියන එකක්, නැත්නම් ජංගම දුරගතිනේ බණ කියන එකක් නෙමෙයි. මෙන්න මේ ඇහිල්ලක් ශ්‍රවණය වීමක් පින්නදෙනි මේ ලෝකේ තියෙන. එහෙනම් මේ අය ඉන්නා වූ ඕනෑම වෙලාවක එහෙනම් Tamanට බණ ඇහෙනවා. අන්නේ බව දැනගන්න හුරු කරන්නයි මේ කියන්නේ. බණ ඇහෙන වෙලාවේදී පුළුවන් නම් මෙන්න මේකට අනුගත වෙන්න වෙරදරන්න අන්න එතෙන්ට ඡන්දයක් දාගන්න කියන එකයි මේ කියන්නේ. නැතුව බණ අහන්න කියන එක නෙමෙයි පින්නදුනි. අන්න එතෙන්ට ඡන්දයක් දාගත්ත දවසට ආයි අලුතෙන් බණ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදාට බණ ඇහිල්ල නතර කරන්න පුළුවන්. අන්නේ බණ ඇහිල්ල නතර කරා නම් එතන Taman දකින්නවා මොකද්ද? ඇතුළත කතාව. තමා තුලින් තමා දැකි. අන්න තමා තුලින් තමා දැක්කනම් අන්න දැන් අර කිව්වා වූ උදාහරණය මොකද්ද? මම වාඩි වුණා, මම දැන් වාඩි වෙලා ඉන්නේ. ඔන්න ඔය දැන ගැනීම දෙකෙන් පරිබාහිර මෙතන සත්‍ය සිදුවීම, යථා භූත සිදුවීම. ගේන්න ඒ කියන්නේ ලිස්ට් එක හදනකොට ඒ දෙත් අපි මම කෑවේ වම්බොටු, ඊට රෑත් කෑවේ වම්බොටු. ඊට පස්සේ මම ලිස්ට් එකට දාගෙන යනකොට මට මේ ඒක ලිවීමේ අවශ්‍යතාවයක් ආවා. ආවෙන් පස්සේ මට දැන් ඒක රූපය මැවිලා පේනවා ඉස්සරහ. නමුත් ඒ වචනය එන්නේ නැහැ. කෙන සාමාන්‍යයෙන් අර දැනගැනීම තියන්නේ ඒක මේ මට වුණාට පස්සේ තමයි මගේ ඒක කටින් පිට වෙන්නේ. නමුත් ඒක දිගින් දිගටම මේ එතනදී සෑහෙන උත්සාහයක් දරුවා ආවෙම නැහැ. ඊට පස්සේ ඒ හරහා මට ප්‍රකට වීමකුත් ආවා. මේ එතන තියෙන්නේ ඒ කියන්නේ කයයම් දැනීමකුත් ආවා. ඒ දැනීමක් වෙන බවටත් මානසිකාරයක් ආවා. ඒ දැනීමට පස්සේ අයමත් මානසිකාරයක් ආවා. මේක ඒ කියන්නේ වේදනාවක්, ඒ කියන්නේ වේදනාවක් කියන්නේ දුක් වේදනාවක්, ඒ කියන්නේ කියලා මානසිකාරයක් ආවා. කියන්නේ මම මේ වචනය ඒක අර ප්‍රකාශ කරන්න දරන උත්සාහයේ අපි කියන්නේ මගේ ඉස්සරහ නෝනා හිටියා. නෝනා දැක්කලා මේ ඊට පස්සේ යාම තමයි මේ වචනය ප්‍රකට කරලා දුන්නේ මෙන්න මේක නේද කියලා. ඊට පස්සේ තමයි මගෙන් ඒක පිට වුනේ.
මේ අර ඒ වම්බටු කියන වචනේ. ඒ හරහා මට දැන් මේ එතන අන්නේ ඒත්තනදීම මට යම්කිසි අවබෝධයක් ආවා. ඒ කියන්නේ මෙතන මේ ප්‍රකට වුණා ප්‍රකට ඒ වචනේ කියන රූපය ප්‍රකට වුණා. ඒත් එතනදී ඒ වෙන දුකක් හටගත්තේ නැහැ. එතනේ මන ඒක ප්‍රකට වීම ඇවිල්ලා ගියා. ඊට පස්සේ මේක මේ දැන ගැනීමට ඉස්සෙල්ලා මට යම්කිසි කිය මානසිකාර තුල මගේ යම් දුකේ හට ගැනීමක් අත්දැක්ක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඊට පස්සේ එතනදී මට අවබෝධයක් වුණේ කියන්නේ මේ දැන ගැනීමම දුකක් කියලා හිතපු එකත් එතනින් තවත් එහාට ගිහිල්ලා මේ දැන ගැනීමට දරන්නා වූ උත්සාහයේදී ඒකට සාමාන්‍ය කියන්න මට එතන ඒකට එක නෙතන තියෙනවා යම් කිසි තෘෂ්ණාවක් කියලා. යන්නේ තෘෂ්ණාව නිසා තමයි මෙන්න මේ දුකේ හට ගැනීම සිද්ධ වෙන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ එතනදී මට අවබෝධ වුණේ. මේ මොහොතේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේවත් මෙන්න මේ ධම්මටිති ඥානය පහළ වෙන්න අවශ්‍ය අනිත්‍ය මෙන්න මෙතන තියෙන පිණ අනිත්‍ය උතන තියෙන ධම්මටිති ඥානය පහළ වීමට නැත්තම් යථා භූත ඥාන දර්ශන යථා භූත ඥාන දර්ශන කියන්නේ බිනුදුනි ඔන්න ඔය උද්‍යබ්බ ඥානි යථා භූත ලෙස මින්න මෙතන මොකද්ද සිද්ධ වුනේ මොකක්ද උනේ කොහොමද දැනගත්තේ මොකක්ද උනේ කොහොමද දැනගත්තේ හැබැයි මේ බණ ඇහෙන්නා වූ සියලු පින්දුන්ට මේ ටික අදාළ නැහැ මේකෙන් දෙන්නා වූ මෙයාගේ උපදේශය තමයි නැවතවරක් එහෙමනම් දැන් මෙන්න මේ අධීරයන් තුන හරියට පැහැදිලිව තේරුම් අරගෙන ඉන්නවනම් අන්න එතකොට මේ සියලු දෙනාට යෝග්‍ය ගෝචර තැන තමයි කොයිද මේ පළවෙනි එක. මොකද්ද යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයන ප්‍රශ්නාර්ථයෙන්ම මේවා ඇසිය යුතුයි කියන්නේ. ප්‍රශ්නාර්ථයෙන්ම ඇසිය යුතු නම් අන්න එතෙන්දි තමන් අවදි වෙනවා මම වාඩි වුණා කියන දන දැන් ගැටලුවක් වෙනවා යාට මම දැන් වාඩි වෙලා ඉන්නේ කියන දන ගැටලුවක් වෙනවා ඒ දෙක එන්න කලින් එයා එනං එතනින් එහාට යනවා මම වාඩි වුණා කිව්වනම් දැන් එයා දන්නවා ඒක ලැයිස්තුවේ නෑ මම වාඩි වුණා කිව්වනම් ඒක ලැයිස්තුවේ නෑ එහෙනම් එයා යනවා මුලට පිනුත් ලේසි නෑ හැබැයි මොකද මේක පළවෙනි යෝනිසමනිකාරයේ මුලට යනවායි කියන එක පින්නතුනේ කියලා දීලා තියෙන ආකාරයයි මෙන්න මේ සිද්ධ වෙන ආකාරය අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේවට මේ ආකාරයෙන් අනුගත වෙන්න ඕනේ නැහැ පින්නතුනි. භාවනාව කරනකොට තමන්ට මේ අවස්ථාවන් හඳුනා ගන්න පුළුවන් නම් අන්න එදාට භාවනාව තමන්ගේ වැඩි දියුණු වෙනවයි කියන එක කමඨහනේ වචන ප්‍රකාශ කරනකොට තියෙනවා කියන එකයි අන්න අර එදා ඒ පෙරේදා ඉරිදා අවස ඒ 5 දිනක් කමඨහන ඉදපත් කියලා අපි නඳුනේ 6 දෙනා විවිධ මට්ටම් වල ඉන්නේ වැඩි පිරිසක් ඒ අය මේ ඉන්න මට්ටම තුල මේ වුණට සංසාරයේ ත්‍රිවි මාර්ගය තුල ඉන්නවා හැබැයි තව මේවා තමන්ට සහති කරගත වෙන දෙකෙන් ප්‍රකාශනේ කාගෙන්වත් දෙන්නේ නැහැ පින්නතුනි ආර්ය මාර්ගය තුල මේ මොහොතේ සියලු දෙනා ඉන්නවා කියන්න පුළුවන් බැයිලාම මොහොතේ ඉවත් වෙන දෙගෙන ඊයාගේ ඕකප්පන සද්දා පිළිබඳ සහතිකේ අය පින්නුම් කරන්නේ ඒ නිසා ඒක තහවුරු කරගන්නයි තියෙන්නේ හැබැයි දැන් නම් මින් යාඩ මේ කියන්නේ බෑ කාලේ නම් විනාඩි 30ක් පමණ වැඩි වෙලා කියන එකට තොරතුරක් වාර්තා වෙනවා හැබැයි ධර්ම දේශනාවේදී මුල ආරම්භයේ තිබුණම විනාඩි 15ක විතර වැඩි පුරුප කාලයක් පැයකුත් විනාඩි 15ක පමණ බණක් කියවලා තියෙන අපිනුදුනි හැබැයි බණ යති ගැඹුරු යති තේරුම් ගන්න බැරුව යති හැබැයි ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොනව කරන්නද කටට ආපු වචන ටිකක් කියවුනා කියවෙච්චි බව දැනගත්තා හැබැයි කියවුනේ මොනවද කියලා නම් දැනගත්තේ නෑ දැනගත්තේ ගැඹුරු යති කියලා තමයි ඔන්න පින්නතුනි මේ ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම මේ අයගේ දැන ගැනීමත් එනම් කොහොමද කියලා දැනගන්න ඔන්න ඔය ආකාරයේ දැන ගැනීම වල තමයි මේ යන්නේ ඔන්න ඔය දැන ගැනීම හරහා සංසාරයෙන් ඈතර වෙන මේ පින්නතුන් මේ වෙර දැරීම තුල තමන් සංසාරයෙන් ඈතර වෙන මාර්ගය තුල ඉන්නවයි කියන එක දන්නවනම් පින්නතුනි එතනින් එහාට තමන් බයක් වෙන දෙයක් නැහැ තමන් සංසාරයෙන් ඈතර වෙන මාර්ගය තුලම ඉන්න වැඩ කටයුතු සිද්ධ වෙවි ඡන්දේ ඇති වෙවි ඒ අර ඉදිරියට යාවි එහෙම නැත්නම් ඉතින් මේ සියලු දෙනාටත් අවසරණයි සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ.
සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.